අද ධර්මානු ශාෂනාව පාර්ත්්‍යන දේශකාලන් වහන්සේ හම්බන්තුට උඩ මළද බේරගල ආරණශේනාසනවාසී පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. සමන්තා චකවාලේසූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සදගමුක්කදන් දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්සේ භගවතු, වරහතු සම්මාසම්බුතස්සේ නමුතස්සේ භගවතු වරහතු සම්මාසම්බුතස්සේ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස මත්තාසුක පරිච්චාගා පස්සේ ජේවිපුුළං සුකං චජේමත්තා සුකංදිීරු සම්පස්සං විපුුලං සුකංති පින්වත්නි ලොතුර බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය දුක්විදින ලෝකයට සැනසීම පිණසායි සංසාර ගමන ගැන නොදන්නකම නිසා ඔබාප සියලු දෙනා තවමත් මේ සසරේ ජරා මරනාාදී දුක්වලට පත්වවි දුක් විදිනා නමුත් අපට ඒ ගැන අවබෝධයක් නැහැ මේ දුකක් විදින්න කියා ආශ්වාදයන් මතුවෙලා පේන ලෝකේ ආදීනව බහුල වුනත් සත්වයා වැඩිපුරම කැමති අර දුක්සහිත ආදීනවයට වඩා සැප සගත ආශ්වාදය ගැනම කල්පනා කරන්න. එනිසා කරදරයක් දුකක් කියන එක ඉක්මනින් අමත කරන්නටයි කැමැත්ත තියෙන්. ආශ්වාදය සතුට කියනදේ. තරර සීකරන් ඒ නිතර නිතර බැඳෙන්න්න ආස කරනවා. ඒ නිසා බහුලවූ දුක්්ගොඩ යටපත් වෙලා ස්වල්පවූ ආශ්වාදය මතු වෙලා ඉන්නේ. එහෙම ආශ්වාදය මතුවෙන නිසා මේ පෘතක්ජන සිත්තුවල සංසාරගමන ගැන බයක් ඇතිවෙන නෑ. මොකදේ ඇත් ඔොහිතනවා එහැමදේ මමතක් කල දන්න පුළුවන් කියා. සසාර ගමනක් ගැන හිතෙන්නේ නෑ. ඒ නිසා සැහැල්ලුවෙන් තමයි සංසාර ගැන හිතන්නේ අධින් පස්සේ ජීවිතය ගැන අමුතු හැඟීමක් නැති නිසා. ඒ තත්ත්වය එක්මවාගීපු උතු අවබෝධය ඇති සෝවානාදී මාර්ුක පලලාභි ආරයන් වහන්සේලා බුදු පස්සේ බුදු මහරහතන් වහන්සේලා ආශ්වාදයේ තියෙන ආදීනව සම්පූර්ණම අවබෝධ කරගැන ආශ්වාදය සුළු බවත් ආදීනව බහුල බවත් දේශනා කළා ආශ්වාදය කෙල කියන්නේ මේ ඇසිං කනිින් නාසයෙන් දිවින් සරීරේ මේ පහ පිනවන සතුටු කරන යම් රූප ශබ්ද ගන්ධ රස්ස පහස තියෙනවාවනම්. ඒ රූප ශබ්ද ගන්ධ රස පහස ලබන් අවශ්‍ය පණඇති පණනැති පුද්ගල වශයෙන් හෝ වස්තු වශයෙන් යමක් තියෙනවනම් ඒසිල්ලම ආශ්වාද ආශ්වාදයෝ ස්වල්පයි ආදීනවයෝ බහුලයි උපමාවෙන් කිව්වොත් ආශ්වාදය පුංචි ගල් කැටයක් නම් ආදීනවය හිමාලයටත් වඩා උසයි කියල කියන්න පුළුව ඒ තරන් ආදීනව තියෙනවා රාරය උතුමෝ දකින්නේ ආදීනව බහුල වශය ආදීනව බහුල වශයෙන් දකිද්දි ආශ්වාද සල්ප වශයෙන් දකිද්දි එනම් සංසාර ගැන කලකිරෙන පුළුව. එනම් මේ පුහුදුන් මනුසිකින් ජීවත්ව න අපටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍යවන්නේයන්න ඒටික කරන්නයි. සාමාන ලෝ කේටික සිද්ධ වෙන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම යහනකොට අපිට ේටික වැටහෙන් ඕන රන්තරය ඒටි කහෙම සිද්දවෙන නැහැ හේතුව නිරන්තරයෙන් දර්මය තුළ සිත පවත්වාගන්න බෑ නොයෙක් නො එෙක් කා මරමුණුවලට පසඟ වෙලා හිත ගමන් කරන. නිස එවට මුලාවෙලා අරස්ුළු ආශ්වාදය පස්සේ යනවා මිසත් ආදීනවේ ගැන හිතලා නිස්සරණය කෙන නිදහස්වීමක් හොයාගෙන යනවාඩි නිස්සාරණය හන නං ආදීන වැටහෙන්න ටෝන ආදීන වැටහෙන නම් නුවනතියන්නත් ඕන දැ මේ ලෝකයේ ඕනෑ තරම් මිනිසු දුක්විඳනවා. දරුණ විදී දුක්විඳෙනවා. නමුත් නුවල නැති නිසා ඒකේ ඇත්ත තත්ත්වේ තේරෙන්න්න මේ ටිකිවරුුණාම හරියයි කියලා හිතහදාග. නැතම් මෙහෙම දෙයක් වුණා කරදරයක් වුණා විපතක් වුණා කියලා තැනින් පස්සේ මෙ විපත් නොවෙන තත්ත්ට යන්න. සැනසීම මොහොයන්න ධර්මවාරගේ කරා යන්න. හිට වෙනවා නොවන තියෙන ක නෙත්ත පටාචාල අෞත්තමාවිය ධර්මය කරාව එහෙමයි කිසාගෝතමියත් එහෙමයි ඒ අතීතේ පුන්්‍යවන්තියන් පුුණ්‍යවන්තයන් ඒ විදියට තමන්ට පැමිණිච්චි විපත සැපතකට හරවගත් එහෙමයි ඒ නිසා බුදුරජාණන් වහන්සකි ධර්මයන්නේ වගේ එකක් වරදිනකොට හරිගස්ස ගන්න පුළුව රදදුුණු තැන හරි ගස ගන්නත් පුළුවන්කම තිෙනු පින්වත්න අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තත් ධම්ම පදේ සඳහන් වන එවගේ ජාතක දේශනාවක සඳහන් වන උතුම් ගාථරත්නයක්. මත්තා සුක පරිච්චාගා පස්සේචේ විපුලං සුකං යම් කිසි කෙනෙක් ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවනං මත්තා සුක පුංචි සැපය පරිච්චාග පරිත්‍යයාග කළ යුතු වෙනවා. මොකද දෙකින් කියන්නේ. ලොකු සැපයක් ඕන්නන් පුංචි පුංචි කැපකිරීම් කරන්නට සිද්ධ වෙන. ඒ මනැතුව නිකන්නිකරුණේ සැප ලබන්න පුළුවන්කමක් නැහැ කියන එකයි. චජයේ මත්තා සුකං දීරෝ සම්පස්සං විපුලන් සුකං. ඒ උතුම් සැපය. ර්ථනා කරන්න වූ ප්‍රඥාවන්තයා විසින් සුළු සුළු සැප අත් ඇැරලදානවා. හොඳින් තේරුම් ගත යුතු දරම කාරණයක්. ජීවිතයට බොහොම වැදගත්වෙනවා. ලෝතුරා නිවන කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සැපය. මනු්‍ය සැප ීව්‍ය සැප බ්‍රක්්ම සැප වශයෙන් සැප තියෙනවා. ඒ අතර මනුෂ්‍ය සැපේට වඩා දිීව්‍ය සැපය උසස් වෙනවා. දිවසැපේ දිව කාමසැපේ වඩා උතුම් වෙනවා කාමයන්ගේ නිදහස්සූ නිස්සරණ විවේක සැපේවත් බ්‍රහ්ම සැපය. ධ්‍යානයන්ගේ සුවය ඔය කාම සපේරත්වට අවතුම් වෙනවා. නමුත් ධ්‍යානසුවේ වනත් තාවකාලිකයි කල්පගානකින් නමුත් ඒවයින් චුතවෙලා නැවතත් පහලට වැටින්නට සිද්ධ වෙන නිසා. ඒ ධ්‍යානසුවය ඉක්මවාගිහිපු තරමේ සුවයක් තමයි නිවන්සුවයකය එකැන් සදාකාලිකවම ලැබිච්ච සුවපත් භාවයක් නිදහස. දහස්ස වචනෙන් කියා දෙන්න බැරි එක. කිසිම දෙයක් නැතිකමේ සැපය කලිකුවොත් හරි නමුත් සාමාන්‍ය කෘතක් ජන මනසකට එක තේරෙෙනෙ නෑ කිසිම දෙයක් නැත්තන් එත හැති සැපේ මකක්ද. යානවාහන ගේ දුරිඩ කඩන් ස්වාවිභාරයාව දූ දරුව ඉන්නවනං නේද ජීවිතය සැප. එහෙම හිතන අපිට පැත්තෙන් කල්පනා කරනකට දරමේට අනුව ඒව නිසාමනේද අපි දුක්කෙන්නේ ඒව නිසාමනේ අපිට කරදර ඒව නිසාමනේද බය මේ යානවාහන ගේද රෙඩ කඩම් ඥාති ස්වාවිභාරයා දූ දරු කියන කාම සම්පත් වලින්මයි සැපලැබෙන්නෙත් ඒවයිම්මයි දුක ලැබෙන්නෙත් සැපටිකයික වවා දුක වැඩිකිවවා ඒත් ඉදිටා අවබෝධ වනේ ආයඋතුමන්ට පමණයි අපට අවබෝධ වෙන්නේ වෙලා නෑ. ඒ නිසා මේ සත්වයෝ ඒ කාමයන්ම සොයමින් එහෙම ගැලමින් වාසයකරන ඒක පරම සැපය කළ හිතනවා. අර මහා දුක්කොඩ ගිනි කන්දක් වගේ ගිනි ගොඩක් වගේ දකින උතුමන් වහන්සේලා ඒ වත්තැරලදාලා. කොටින්මකිවොත් ඒ දේවල් නැත්තං ඒවයින් ලැබෙන සැපයකුත් නෑ ඒ වැංක් ලැබෙන දුකුත්න නිවන කියන්නේ තන්නාව නැති කරපු දැන. තන්නාව නැතිවෙනවයි කියන්නේ කරම නැති කරන කරමක්ෂය කිරීම එකැන්නේ අලුත්කරම නැති තැන. පැරණි කරම තියෙනවා ඒ පැරණි කරම රහතන් වහන්සේ පිරිනිවන් පානතුරු විපාක වශයෙන් සැප දුක් වශයෙන් ලබන්න පුළුවන්. ඒ ැබීමේ අවසාන කෙලවර තමයි රහතන් වහන්සේගේ ජීවිතයේ අවසානයෙවත් අවසාන මරණය පරනිර්වානය. ඒ මොහොතේදී අර සියලුම කරම. අවසං වෙලා නවා හෙවත් අහෝසි කරම කෙල කැනෙතෙන්දි විපාක දෙන්න විදියක් නැහැ තන්නාව නෑ ඒ නිසා ජාතියක් නෑ උපදිනෙ නෑ නැවතත් නැවත භවයකට කරම සකස් වෙලා නැහැ හතන් වහන්සේ පිරිනිවන් පානවා කියන්නේ ජීවිත ගමන සසර ගමන සම්පූරණෙන් අවසංකරන තැන එතනයි එතනින් පස්සෙ විඤ්ඥානය ගිය තැක් නෑ තවත් විස්වයේ ජීවත්වෙන් නෑ කොතනවත් එන උපතක් නැති තැන සැපතක් නෑ අමුතුුවෙන් කාම එනිසාම ඒවා නැතිවීමේ දුකකුත් නෑ ගේ දුරනෑ ඒ නිසා ඒවයින් ලැබෙන පීඩා නෑ දූ දරුවස්වාම භාරයාවරු නෑ එනි සයවයින් ලැබෙන දුක්පීඩා බිය සංකා ඇත්තෙත් නෑ. බාහිර වූ අන්කිසිම වේදනාවක් දුකක් නෑ. ඉපද නැති නිසා ලෙඩවෙන්නෙ නෑ. වයසටයන්නෙත් මැරන්නේෙ නෑ අයිමත් අමරණීයයි කියල කියනවා. ඇඩුම් වැලපුම් ශෝක දුක් කිසිවක් නැති. ලෝකයේ ඇති උතුම්ව සැපයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ ඒ අමාමහා නිවන් සුවයයි මේ අරථවත් කරන්නේ අන්න යයි ඒ උතුම්ම සුවය බලාපොරොත්තු වන්නා වූ දීරෝ ප්‍රඥාවන්තයා සුළු සුළු කාමසම්පත් අතහරනවා කාම සැපයන් අතහැල් දන් දෙෙනවා සිල්වන්ත වෙනවා සිල්ලකි නොකාම සපය ඇතැල්ල සිල්රකිනෝ භාවනා කරන දරම්වාදගේ දියුණු කරනවා. එතකොට අර විශාල සැපය ලබන්නට පුළුවන්කම තියෙනවා. එදා බරණැස්නුවර පජතුමාගේ බිසවට දරුවෙක් බිහිවවෙන්නට තිබුණා මේ බිසව බිහි කළේ මස් වැදැල්ලක්. බිසවකල්පනා කළ අනිත් බිසෝරුනං රන්රුවවැනි රභි කරන මා විසින් මේ මස්ස දැල්ලක් තමයි බිහිකල්ල තිය. අයුතුමාගේ ඉදිරියේදී මටය නින්දාවක් වෙනවා. මේක ලැජ්ජාවක්කි කියල දාසය කුලවා භාජනයකටමි දරුව මස්ස දැල්ල තැන්පත් කරලා බරණස් රජතුමාගේ දරුවන්නේ කියලයි පියන සටහන් කරලා ගඟදයේ පාකරල යව්වා ලැජ්ජාවෙන් මි දෙන්නට. වනාන්තරේ ගඟ අසුබෙඩ භාවරනා කරන තාපසයකින්න භාජනය දෙකළ අරගෙන බැලුව බන්නකට මස්ස දැල්ලක් තියෙන්නේ සටහකරලා තිබුණා වරණ ස්රජුගේෙ දරුව කියලා එයනුව ඒ මස්සදැල් ආරශ්්‍රිද තැනක තැම්පත් කළලා දින පහළවක් ගෙවනකොට මේ මස් වැදැල්ල දෙකට බෙදිලා ඒ මස්හදිදි දෙක් වෙනවෙනම අත් දෙකක් කකුල් දෙකක් මුහුණක් සියලු සරීරාංග සහිත පුංචි දරුවෙක් සහ දැරියක් වශයෙන් පෙනුණක් සම්පූර්ණව පුංචි දරුවෙක් සහ දැරිය දකිද්දි මේ තාපස්තුමාට දරුසනෙහි ඇැති වුණා ඒ දරුස්සනෙහෙ මුල්ලෙලා තාපස්තුමාගේ ඇඟිලිවලින් කිරිදහරා වැගිරුණා. මේ දරුවන්ගේ පුුණ්න්නෙ මහිමේ ආශ්චර්යවත් දෙයක් දස ඇගිලිවලින් කිරි දහර වැගිරුන. මේ දරුව අර තාපසුතුමාගේ ඇගිලිවලල්ලෙලා මව් කෙනෙක්ගෙන්. උරාබනවාගේ ඇඟිලි උරාභමින් කිරිබනවා. එහෙම වර්ධනය වෙනවා. ඉතින් මේ දරුව පෝෂණය කරන්න තාපසතුමා උදෑසන කාලේ නැගන හිරුට මුහුණලා පිඩු සිංඟා වඩිනවා හවස බැස යන හිරුට මුහුණලා නැවතේනෝ. හිරු රශ්මියෙන් පීඩාවිඳමින් වෙහේසවෙමින් මේ දරුවන් පෝෂණය කරද්දි එයාසල ගවපාලනය කරන මිනිස්සු මතක් කලා තාපසුතුමනි මේ දරුවන් පෝෂණය කිරීම ඔබතුමාට දුෂකරයි පැවිද්ධට පලිබෝධයක් එනිසා අපි මේ දරු වරගෙනගි හිල්ල පෝෂණය කරන්නම් කියලා එතුමාගේ අවසර ගත්තා. තාපසතුමත් මතක් කලා මේ දරු මහාපුුණන්න්‍යවන්තයෝ. ඒ නිසා මේ දෙපපල හොඳින් වර්ධනය කරන්න වෙන කෙනෙකුට විවාකරන්න එපා මේ කුමාරයා මේ කුමාරිට මවාකර දෙන්නට රජතුමා සතුටු කරවාගෙන බිමක් තෝරාගෙන මොව්න්වර් ප්‍රාජ්‍යය කභිෂයක් කරන්නේ කෙල මතක් කළ ඒ අනු උත්සවස්ශ්‍රීයෙන් මේ දරු දෙපල ඔවුන්ගේ ගමට එකගෙන ගිහිල්ලා ගමහි වරධනය කළා මේ කුඩා දරු දෙන්න කුඩා දරුවන් සමඟ සෙල්ලම් කරනකුට ඒ දරුවන්ට පහර දෙනෝ ඒ දරුව ගිහිලා රම්මතාතනති දරුව අපට ගැහවා කියලා අන්නන ඒ මවපියයන් විසින් මේ දරුවන් වර්ජිතය නැත ඇත්කරපුපො අපේ දරුවන්ට ගණ නිසා ඉවත් කරපු කිය නරතයෙන් වර්ජනය කරපු අර්තයෙන් වච්චී වජ්ජී කියන නමුකුත් මේ දෙපලට ඇති වුණා ඒවගේ මේ දරුවවා නුබෝ කරන සියලු ආහාර කුසේ තියෙන දේවල් වේදුරු කරඩුවකින් පේනවගේ පිටත පේනවා සියුම් සිවි තියනවා සියුම් සිවිවලටි කියෙන ලීච්චවී ලිච්චාව. ැ සියුම් සිවිතියන නිසා ප්‍රසාද වරන ඇති බැවින් මේ දරු දෙන්නා ලිච්චාව කියර නම් වුණ. වර්ජනය කර බැවින් වජ්ජී කියන නමක් තිව. අවරුද්දාසේදී හයතුමාගෙන් බිම් කඩක් ඉල්ලාගෙන මෙක්කුමාරය අභිෂය කල්ල අරකුමාරිය බිසෝ වශයෙන් විවාහ කළ දුන්නා. ඒ රාජ්‍යයේ පියවාසයෙන් වාසය කර අ්දි මුලින්ම අර කුමරයට එකවරකට දරු දෙපලක් ලැබුණ. කුමරේක් සහ කුමරිය. මේ විදියට කලින් කලට දහස්සේ වතාවක් පිරිමිදරුවෙක් සහ ගෑනු දරුවෙක් බැගින් දරුව තිස් දෙන්නෙක් ලැබුණක්. ඇට ඒ දරුවන්ටත් ඒක්‍රමයටම දරුමුණබුරුමි පරම්පරාවක් බිහි වුණා. ක්‍රමක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් මේ පරපුර වැඩි වෙනනිවිට ගෞ්ව ගෞ දෙක ගෞතුන්න ගෞහතර වශයෙන් මේ කියන රාජධානය යොදුන් තුනක් දක්වා විශාල වුණා. වරින්වර විශාලවීම නිසා. නගරයට විශාලා මහනුවර කියලා කියයි. ඒ විශාලා මහනුව රජවරු ලිච්චවි රජවරු අජ්්‍යි ජවරු කියලා කියනවා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලවෙනකට සරුවාකාරයම සම්පොරණ වූ පරිපූරණ වූ නගරයා රජවරු හද්දාස් හස්සය හදදනෙක් බිසවරු හදදාස් හස්සය හදනෙ යුව රජවරු හද්දාස් හස්සය හදනෙක් රජකම්කරපු සමූ හාණ්ඩුවක් තමයි මේ විශාලා මහනුවර කියන්නේ හරියට දිව්‍යපුරයක් වගේ බුදුරජාණන් වහන්සේත් පරිනිබ්බාන සූත්‍රයේ දිදේශනා කරනවනේ යම් කිසි කෙනෙක් දිව්‍යලෝකයේ දෙවියොදැකරනැත්තං ලිච්චවී රජවරු දිහාබලන්න කියලා අන්නේ වගේ රූප සෝභාවක් තියන දිව්‍ය සමාන් රූප තියෙන කුමරු කුමරියන් සැදුම්ලත් සියලු මාකාරයේ සම්පත්වලින් පිරිච්ච විශාලා මහනුවර අ හඩවලින් බෙරහඬඩවලින් සක් හඬවලින් එන්න කන්න බොන්න කියන මිනිස්සුන්ගේ හඬින් කියන නොයෙක් නොෙක් මේ ආකාරය සබ්ද ගෝෂාවෙන්ද විශාල බැවින් විශාලා මහනුවර උනාාද කියලත් සිතනක් ඒ තර මේ ප්‍රීතියකින් සතුටකින් මේ මිනිසු ජීවත් වනේ නමස්ියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවේ ප්‍රකට කරමින් මේ විශාලා මහනුවරටත් නරක කල දසවක් උදවනා මුලින් මේ නගරයේ වැසි නැතිවුණ. වැසි නැතිවීමෙන් බෝග වර්ධනය කරන්න බෑ එනිසා බෝගපාලු වෙලා දුරුභික්‍ෂ කියන පළවෙනි බිය ඇතිවුණ. මේ නගරයට වර්ෂතුනක් වර්ශාව නැතිවුුණා. දුරුභික්‍ෂය නිසා ආහාර නැතිනිසා මුලින් මුලින් දුප්පත් මිනිස්සු මැරුණා. මෙ මැරෙන මිනිස්සු අරගෙනගිල්ල මුලින් පිච්චුව. පස්සේ පස්සේ අඩගැ හිල්ලලා අමුසහට දැම්වා. තවත් මනිස්සු වැඩියෙන් මැරෙන්න ගන්නකොට ඒ වැඩිදු වැදගෙන යන්න කෙනෙක් නැහැ හැමෝටම පණ නැහැ ආහාරණෑ එනිසා ගෙවල්ලොල මිදුලට මිනි ටික ගොඩ ගැවා. තවත් කල් යන්න යන්න. ගෙද එක පැත්තක මල මිනි අනි පැත්ත ලෙඩවෙලා වැතිරිල්ලා කිදිරිගාන ලෙඩුන්.කිෙදිරිගාමින් පැන්නිල්ලන දරුවන්ට පැම්පොදත් දීගන්න වරෝ සුසුම්ලන දෙමාවපියවබොහමයි. ියාදර බිරිඳ පැන් පොදක් කිල්ලද පැන්්ටිකක් මුවට වත් කරගන්න ැරුව මකේට වත් කර ගන්න බැර දුක්විඳිමින් කෙදිරිගා අඩන ස්වාමි පුරුෂයෝ බොහොමයි. ප්‍රයාාදර ස්වාමයා පැන් පොදක්කිල්ලා දියක දීගන්නඩ බැරුව පැන්ටික්. හිතින් දුක්විඳිමින් කඳළු සලමින් වැතිරී ඉන්නා බිරිින් දැවරු බොහොමයි. මුළු නගරයම එකව මලගයක්කාගේ. අමු සොහොනක් වගේ මේ විදියට බොහෝසයන් දහස් ගනම් මිනිස්සු මැරෙනවා ගෙවල්වල මලමිනි ගොඩ ගැහෙනවා ගිනි පිට ගිනි වැටෙන වගේ අර මලමිනීවල විස නිසාම අහිවාර්තක කියන දරුණු රෝගයක් හට ගත්තා ප්‍රෝගබියත් ඇති වුණා මේ අහිවාතක රෝගයේ මුලින් මැරෙෙනෙ හෝන ළඟට බල්ලන්බලලුන් වගේ සතුන් මැරෙනවා තු වනියට මනුෂ්‍ය මැරණයි. මැරෙන විටත් කතා කර කර ඉන්න ගමම් මැරල වැටෙනයි. සිනාසි ඉන්නගමනුත් මැරෙනවා. ලෙඩක් නැතූ වගේ ඉඳලත් මැරෙනයි. ඇවිදිෙන ගමන්ද මැරල වැටෙනවා. හරියට සරපේත් දෂ්ට කලා සරපයටගෙන අහි කියලන එ නිසා සරපේත් දෂ්ට කලාම ඉක්මනින් කලාන්ත වෙනවගේ මේරෝගය හැදුනම ඉක්මනනිින්ම මැරල වැටනවා. එනිසා අහිවාත්තක මේ රෝගයෙන් පීඩා විඳමින් තවත් බොහෝ දෙනෙක් මැරෙනවා. ගම්පිටිම් පාළුවෙනවා මලමිනී ගොඩ ගැහෙනවා ඒ මළමිනි කන්නට නොයෙක් නොයෙක් දිසාවල්ල ලක්ෂ ගනන් යක්ෂයෝ එන්න පටන් ගත්ත. මේ නගරම යක්ෂයන්ගෙන් පිරුණා යොදුන් තුනක් රාජ්චි යක්ෂයන්ගේ බවනක් වගේ දැන් අමනුෂ්‍ය බියත් ඇති වුණා මුලින් දුරුභික්ෂ ඇති වුනා දුරභික්‍ෂේ හතු කරගෙන මැරැනමිනිස්සුන්ගේ මලමිනි නිසා රෝගබිය අහිවාතක රෝගෙ ඒ රෝග නිසා තවත්මරණයට පත්වය දමේ මලසිරු අනුබෝ කරන්න පැමිණි යක්ක්ෂයන් ගෙබි අමනුශ්‍යබිය තුම්බියකින් ඇලිල්ලා ගිය මුළුනාකරින්. පනතියන ජීතය ගලවිච්ච මිනිස් ඔක්කමතු වෙලා රජමාලිගේට කියල රජතුමාට කාරණය මතක් කළ රජතු මැමතිවරු රැස් කරලා මේකට හේතුව මේ දුරුභෙක්ෂයට හේතුව මගේ අදරමයක් ද කියල විමසන්නත් කිව්වා. රජතුමාගේ අදරමයක් නෙවෙයි. එසේනම් අපි කුමනුපායකින් මේ දුකින් ගැල වෙන්නේද. රජතුමනි සිල්වත් බමුණෙකුට ශ්‍රමණයකුට උන්වහන්සල වඩම්මල අපි ජම්පූජාවක් කරමු එයින් මේ දුරකරගන්න හැකිවෙයි කියලත් බමුණන් නිසිම් මතක් කලා. බහෝදනාන මතක්කලේ දමදිව මුලාකරමින් අභිබුදුන්නේ කියලවය කතා කරන පුරාණකාශ්වප මක්කලේ ගෝෂාල නිගන්්‍ර නාතපුත්තාදී අය ගැනයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධරමය හාලා සරණ ගිහිල හිටපුූ පාස්සක මහත්තෙක් ඇමුත්ති මණ්ඩුලෙ හිටිය. ඒ අමතිතුමා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා. මතක්කලා මාගේ ස්වාමය බුදුරජාණන් වහන්සේ මේ ලොව බිහිවෙන මොහොතේ. ලෝතුරා බුදුවන මුහොතේ මුළු ලෝකයක් කම්පා කරමෙන් බිහිවුනේ ලොවට සැපදීලා ඔන්වහන්සේ බිහි වුණේ. එවනි ආශ්්‍යර්යවත් ගුණ ඇති අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මේනුවරට පාපියවරක් තැබුණවනං ඒ පවා මේ සුවදාය කරන්න හේතුවෙනවා. එනි සපගේ බුදුරජාණන් වහන්සේ වැඩමකරවග නෙමු කියලා එතුම මතක් කළ. රජ පිරිසම සාධකාරදිී අනුමත කලා කොහෙද දැම් බුදුරජාණන් වහන්ස වැඩහින්නේ. බදුරජාණන් වහන්සේ රජගානුවර වැඩයින්නේ. රාජදූතියෝ පිටත් කලා බිම්බි සා රයිට්ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරවන්. අජතුමාට කාරණය මතක් කළ රයතුමා ඔවුන්ඩ් කිව්වා බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන්ලොවටම සාධාරණයි හැමෝටම් පොදු වස්තුවක්. මට අයිත දෙයක් නොවෙයි. එනිසා ඕන කෙනෙකුට පිහිර ලබන්නත් පුළුවන් නමුත් මගේ නගරේම වැඩඉන්න බුදුරජාණන් වහන්සිට මටම කියන්න බැහැ. වැඩම කරන්න කියලා. ඒ නිසා විශාලා මහනුවරෙන් පැමිණියුම්බලාම ආරාධනා කරන්න ස්වාමීනී අපේ නගරට වඩින්න කියලා. ඒ පිරිසගිහිල්ල ආරාධනා කලා සිදුවචි උපතත් කියලා බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් කාරණස්යාල දැනගැන ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ වඩින්න ගමනට පෙරගමන් වශීෙන් බිම්බිසා රජතුමා රජගානුවර නගරේදගෙන ගංගානම් නදියයට යොදුන් පහක් දුරයි ඒ යොදුන් පහක මාර්ගේ සියලු ගල්කැට කැබිලිති වල ගොඩලි සියල්ල ඉවත් කළ බෙරෑ ඇසක් විදිටම සමතලා කළා. යොදුන් පහක් දිගයි. ්‍රියන්සීයක් පලලට මාර්ගය සම්පූරණෙන් පිරිසුදු කළා. පිරිසුදු කරලා ඒ මාර්ග සුදවැලි ඇතිරේවෝ. සුදවැලි අතුරුවල ධනක් පමණට ක් පමණ උසට මල් ගොඩවල් ගොඩ ගැවවා දෙපැත්තේ කෙසල් කඳන් කපලා ඒවයි සැරස්වා පුන් කළස්තෙව්වා කොඩිවලින් සැරස්වා මඟ දිගටම සරසවලා ගමනට කල් දැන්නෝ බුදුරජාණන් වහන්සේ පන්සියක් රහතන් වහන්සේලා පිරිවරා වැඩම කරනවා වැඩම කරන බුදුරජාණන් වහන්සේගේ සිරසට මුතුකුඩ දෙකක් දරා ගත්තා ාජ පුුෂු දෙන්නෙක් දෙපසින් මුතුකුට දෙකක් අල්වාගෙන පූජා සත්කාර කරනවා රහතන් වහන්සේලාට එක සේෂත බැගින් දරාගෙන ගමන් කරනවා මේ විදියට යුදුන් පහට විහාර පහක් තනලා එක දිනකට එක විහාරය බැගින් නවතිලා දාන පූජා පවත්වමින් රජතුමාද බුදුරජාණන් වහන්සමඟ පසු ගමන් කරමින් ගමන් කරන ගංගානන් නදීතරයට විල්ල නැව් දෙකක් සූදානම් කරලා ඒ නැව් දෙක සරසවල ඒමද සතුරුවනින් බුද්ධාසනයක් හදලා බුදුරජාණන් වහන්සේහි වඩා හිදෙව්වා. රහතන් වහන්සේල අනිත් නැවට වැඩම කළ කරක් පමණ ජලයේ බැසලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අයුතුමා කියනො ස්වාමේනි යම් දවස්ස කයුමත් වෙනවන ඒන තුරුමම් බලාගෙනින් නවාක. ඒ නැව් දෙකින් බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලත් යොදුනක් පලලති ගංගාණන් නදියෙන් එතර වෙනවා. එතර වෙද්දිත් පනිවැඩයක්ක් ඇව්වා බුදුරජාණන් වහසේ වැඩම කරන විශාලා මහනුවර ලිච්චව රජවරුත් මීට වඩාපි පූජා කළ යුතුයි කියන අදහසන් අරවිදිටම ගංගානම් නදීඳගෙන විශාලා මහනුවරට යොදුන් තුනක් මාරගේ පිරිසිදු කලා. ගල්කැට වත් කරල වලගොඩලි සමතලා කරලා මාරගය සකස් කළා. සුදුවැලි ඇතිරෙව්වා. යොදුන්තුනක් මාර්ගය දෙපස පුන් කලස් කොඩිවලින් සැරසවා. දනක් පමණට ඉනක් පමණට මල් ගොඩ ගහලස මල්වලින්ද සැරසවා. වැඩම කරන්නා බුදුරජාණන් වහන්සේට මුතුකුඩ හතරක් දැරුව. රාතන් වහන්සේ නමකට මුතුකොඩ දෙක බැගින් මුතුකුඩ එක්දහස් හතරකින් පූජා කළා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර ගංගාරමම් නදි තොටුපට් ලංවෙද්දිම බුද්ධානුභාවයෙන් අහසගුගුරා වලාකුළු පැමිණිලා වැසිලකුණු පහළ වුණ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රීපාදය විශාලා මහනුවර භූමිය ෂ්පර්ෂකරද්දීම හෙනපුපුරමින් මහා වර්ෂාවක් ඇැලුණ. ු වර්ශාවක් කියල කියනවා මෙයින් තෙමෙන්න කැතිය තෙමෙන තෙෙන් කැමති නැතිය තෙමෙෙනන. ඒ වරසා ජලයන් ඒ මහාගංමතුරෙන් අර සියලු මලකුණු සෝදාගෙන ගිහිල්ලා ගඟට වැටුණා. මුළු නගරම පිරිසිද වුණා. ඒ වර්ෂාව සියලු දෙනනාට සැප තක් වුණා අවරුත්තුනක් වර්ෂාවක් දක් පත්නතුවතිබිච්ච ශාලා මහනුවරට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුළ තැබී මෙම මහාවර්ෂාය දැහැලුන අයි. බුද්ධානුභාවය ආශ්්‍යර්යයි. බුදුරජාණන් වහන්සේ මේ විද්ධට වැඩම කරවගෙන ගැනවෙලාවෙ. නුවර දොරකඩද බුදුරජාණන් වහන්සේ සයිල්ල පාත්‍රය ආනන්දතෙරුන් වහන්සේ ගතට දීලා ආනන්දය රතන සූත්‍රයෙන් පිරිත්කරමින් මේ නගරේ පවුරු වටා පිරිත් පැන් ඉසින්න කියලා යංකින් චිවිත්තන් ඉදවා හුරංවා ගාථාව දේශනා කරලා උගන්වල එයින් පිරිත්කරමින් ආනන්දස්වාමීන් වහන්සේ පැන් ඉසිමින් නගරය වටාම පැදකුණු කලා. ඒ පැන් වැටිනෙත් වැටන තැන යක්ෂයන්ට ලෝදිය වගේ වුණා. යක්ෂයෝ ඒ පැන්වල් වැටනකොට ඉන්න බැරිවුණා. සියලොම යක්ෂෝ අමනුෂ්‍යෝ වැවක දොරටුවක් වෙවෘත කලා වගේ ඉක්මනි සියලු මයක්ෂයෝ නගරේගිවත් වනාා. ඒ පැන්බින්දු වැටෙන සියලු රෝගී අමා පැන් ලැබෝ වගේ සිහිනකින් නැගිට්ට වගේ ලෙඩින් සුවපත්ව නැගිට්ට. නැකිිටල්ලා සුවදමල් සුවනදුම් අරගෙන තෙරුන් වහන්සේ පිරිවරාග නටමින් ඔල්වර සන්දමින් බුදුගුණ කියමින්, සාමීන් වහන්සේව පිරිවරාගෙන නගරය පුරා පිරිත්තැන් ඉසිමින් ගමන් කළා. සියලම රෝගීන් සුව පත්වෙනවා අමනුශ්‍යෝ පැනල දුවනො. හිස හැරිච්චරිච් ඇති දුවගෙන යනු. අමනුශ්‍යෝ නෑ දැ රෝගභිය සංසිදුන දැ වරසාා ගටුණ. එවෙලාවෙ සන්තාගාර ශලාව සරසල බමුතුරුණු අතුරල බුද්ධාස්සනයක් පනවල බුදුරජාණන් වහන්සේ පන්සීයක් ්‍රහතන් වහන්සේලාත් ඒ ශාලාවට වැඩම කරගෙන ගිහිල්ල හද්දහස් හස්සිය හතක් රජවරු බිසෝරු එහි තැන්පත්වනා. සදදව් රජතුමත් දෙවියන් ප්‍රමුකව මුළු විශාලා මනගරයෙන් වර්ෂාවෙන් පිරිසුදු කරල්ලා ශ්‍රද්ධාවන්තු පාසක මහත්තෙක් බෝමලුවක් ඇමදෝ වගේ නගරේ පිරිසුදු කරල්ලා ඇවිල්ල වන්දනා කරල්ලා හස පෙනි පෙනිහිටිය මිනිස්සුන්ට. ඒ අත රාණසාවාමීන් වහන්සේත් මුළු රටහෙම ජනතාවත්්‍යයක පිරිත් පැංගිහල අවසානයේ සාලාවට විල්ලෙකත් පස්ස වාඩි වුණා. ඒ මොහොතේ භාග්්‍යිවත් බුදුරජාණන් වහන්සේ රථන සූත්‍රයෙන් දහම් දෙස්වා. ඒ දේශන අවසානයේ දී අසූහාර දහස මිනිසුන් මාර්ග පලාවබෝධ කරගත්තා. ඒවෙදයට දිනහතක්පුරා හත් වතාවක් මෙරතන සූත්‍රය දේශනා කරදි දිනක ඩසූ හාරදහසක් බැගින් සත්වය අමා මහ නිවන ශක්ෂාත් කරගත්තා. අසූ හාරදහසක් ධර්මස්කන්දෑ ඇති මුළු මේ දර්මේම සත්වරක් දේශනා වූ එකම දර්මය මේ රතන සූත්‍රයයි. කුද්දක නිකායි ුද්දක පාටයන් නි සඳහන් වන මෙරතන සූත්‍රය සියලු දර්මයන්ටම අග්‍රවෙනවා කියල සඳහන් වෙනවා. ඒතුව ඒ උතුම් ශ්‍රීම්කයෙන් සත් වරක්ම දේශනා වුණු බැවිිය. ඒ සියලු කාරණ සිද්ධ වෙන විට වනගරයේ සියලුබිය සංසිදුනා මිනිස් වනුෂ්‍යයන් සුවපත් වුණ බුදුරජාණන් වහන්සේ පෝය දෙකක් වැඩයිඳලා නැවත වැඩම කරන වෙලා. කලින් විදියටමයි මාරගය පිරිසුදු කල්ලා වැලි අතුරල මල්වලින් සරසල උන් කලසින් කොඩියෙන් සරසලා. බදුරජාණන් වහන්සේට මුතුකුඩ අටක් දරුව රහතන් වහන්සේ නමකට මුතුකු ඩහතර බැගින් සියල් මුදහස් අටක් දරාගෙන පූජා කරමින් බුදුරජාණන් වහන්ේ ගංගා නම් නදීතෙරට වැඩම් කරවා ඒ මොහතේ ගට අධිකරෘහිත දි්‍යමේ නාගයෝ කල්පනා කලා මිනිස්සු ඔවුන්ගේ ශක්ති පමණින් පූජා කලා අපිත් අපේ ශක්ති පමණින් බුදුරජාණන් වහන්සේට පූජාවක් කරන්න ඕන ඇවිල්ල බුදුරජාණන් වහන්සට වන්දනා කරලක ස්වාමීණනි මහා සම්පත්තිබුණත් අභව්වි බැවින් තිරිසයෝනිී පුදුුණ බැවින් අපිට ඔබ වහන්සේ වැනි බුදුරජාණන් වහන්සිකෙන දෙකළත් මාර්ක පළ ලබන්න බැරිය. එසේ වූ අපට අනුකම්පාවෙන් ස්වාමීණී අපගේ නාග බවනයට වැඩම කරන්න කියලා නාග්‍ය ආරාධනා කළා. ඔවුන් මුලු ගංගා ජලයම් වැහෙන්න පස්පියුම් මැව්වා. පන්සයක් නැව් මැවලා ඒවත් හරසවලා. ඒ මුල්ම නෞකා බුදුරජාණන් වහන්සි වඩාහිඳුල පිළිවෙලින් නෞකා පන්සිය කර හතන් වහන්සේ බගින් වඩමවාගෙන තම තමන්ගේ බිමානකර අර ගංගා ජලය මතන් ගඟ දිගට මේ නෞකාවලින් වැඩමකරව යනවා. විසිතුරු දර්ශනයක්. නෞකාමතින් වැඩමකරවගෙන විමානවට ගිහින් බුදුරජාණන් වහන්සේ විමානණය වඩා හිඳදුුවලා රාත්‍රය පුරා ධරමශ්්‍රවනය කරලා උදෑසනම දිව්‍ය ආහාරයෙන් පූජා කලා. පූජ අවසානයේද අනුමෝදනා දර්ම දේශනා කර බුදුරජාණන් වහසේ නැවතත් ගඟදිය මතින් එතරට වැඩම කරන වෙලා. ඒ මොහොතේ බූමාටු දෙවිය බිමානස්ස දෙවියන් පරවත වැසිදිවියන් වැස්ස වලාහක දෙවියන් ආදි උෂ්න වලාහක දෙවියන්නා සියලුම භූමස්තක දෙවිය උකල්පනා කලා මනුෂ්‍යෝ නු්‍යන්න ශක්ති පමණින් පූජාක. දීවනාගයෝ ඕවන් සක්ති පමණිණුත් පූජ කළ දැන් අපිත් පූජාවක් කළ යුතුයි කෙලවුන් හැම දෙනාම සේසත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් දරා ගත්තා. චාතුරු මහාරාජික යාමය තාවතිංස තුසිත නිර්මාණ රති පරණින්මිත වසවත් සදී වෙලෝක සියලු දෙවියනුත් ඒ විදිේ මුතුකු ඩාරගෙන අහසේ සිටගත්. අ සංඥතලයත් අරුවප ලෝක හතරත් ඇර සියලු බ්‍රහ්මලෝක පහලවෙේ අකනට අභමතලය දක්වා සියලුම බ්‍රහ්මරාජවරුත් ඇවිල්ල මුතුකුඩාරගෙන හසසි සිට ගත්තා. නාග භවනියදගෙන අකනිට අභමතලේ දක්වා බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ මුතුකුඩවලින් පූචා ලැබුණා. දිව්‍ය පූචාවෙන් පූචා ලබමින් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගන්තෙරට වැඩම කළා. එහිදී බුදුරජාණන් වහන්සේ සැඩහයෙන් පිළිගත් බිම්බිසා රයුතුමා නැවතත් අර මාරගේ දිගේ බුදුරජාණන් වහන්සේගේ හිසට මුතුකුඩ අටක් දාසයක් දරාගෙන රහතන් වහන්සේ එක නමකට මුතුකුඩ අටබැගින් මුතුකඩ හාර දහස්සයකින් පූචාකරමින් වැඩමකරවගෙන ගිය. විහාරයට වැඩම කලාට පස්සේ දම්සබා මණ්ඩපේ ස්වාමින් වහන්සේ ලතට කතාවක් ඇති වුණා ඇවැත්නී බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය කීර්තිය උන් වහන්සකි පිරිස් බලේ මහිමය බුදුගුණ පිළිබඳව සාකච්ඡා කර කර හිටිය මේ පින්කම ගැන. මුතුකුඩවලින් අප්‍රමාණ පූචා ලැබුණු හැටි. සාකච්ඡා කර කරට මේසියල් දෙවව්‍ය මේ කනිින්ශ්‍රවණය කරපු භාග්‍යතුන් වහන්සේ තුන්තරාගමනින් එක් තරා ගමනකින් පියවි ගමනින් එරදි බලයෙන් එක ඇන පොළොවෙේ හිමිදිලා බුදුරජාණන් වහසට පුළුවන් දම්සභා මණ්ඩපේ මතුවෙන්. එක් ගමනක්. තවත් ක්‍රමයකින් ගතු කැණි මඩ්ල පලාගෙන අහසින් වැඩම කරලා පුළුව දම්සබා මණ්ඩපේ වැඩයි. නැතිනම් ශ්‍රීපතුල් වලින් පියවිගමනින් නෙළුම්මල් තබන තබන සිරිපතතුු නෙලුම්මල් පිපෙන විදියටට එරදි ප්‍රාතියාර සහිතව දම් සබභා මණ්ඩ පේට වඩින්නත් පුළුවන්. ය කියන ගමන්තුනේ එක්තර අවිධියකට දම් සභා මණ්ඩපේට මහනනි මෙහි වැඩම කරන්නට කලින් නුබ කවරනම් කතාවකින් කල්ගෙව්වාද ස්වාමේනිී කතා කරන්න එපාකිව කතාවලින් කල්ගෙවේ නැහැ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු භාව ආශ්චාරය ගැනයි කතාකර කර හිටි මහනනි ඒ බුද්ධානු භාවයක් නොවේ එය මාවිසින් සංසාරයේදීක ලෙකපින් කමකාණි සංසයක් කිය කියලා නිහඬ වනා. සාමාන්‍යෙන් ජාතක දේශනාවල ස්වභාවයකයි. කෙටියෙන් දේශනා කළ නහඳ වෙන. එවිට යම්ශ්‍රාවකෙක් ආරාධනා කළ යුතුය විදියට සිංහරාජයක්ළඟට ලංවෙන පුංචඇත් පැටවෙෙක් වගේ ස්වාමීන් වහසේ නමක් නැම නමී බදුරජණන්වාහසළඟට ගිහිල්ල වන්දනා කරගෙන ඉල්ලා සිට ස්වාමීනිි. භාග්‍යතුන් වහන්සේ අද ලබ මහාපූජක් ඇස් දෙකින් ැක්කා නමුත් අතීතයේ ඒ සඳහා කළ පින්කම අපට පේෙන් නෑ භවයෙන් වැහිලා. වලාකුලෙන් වැහිච්චපුන් සඳමරල වගේ. අපට ඒ අතීතයේ දේශනා කරනු මැනවී කියලා ඒස්වාමන් වහසේ ආරාධනා කළා. ආරාධනා සහිතෝ මයි බුදුරජාණන් වහන්සේලා ජාතක දේශනාපවත්තනේ යනුේ ංක ජාර්තකය වද දේශනා කළ එහි. මහණනිි පෙර මම සංක නමින් බ්‍රා්මණයක්ව සිටින කාලෙ මගේ පුතා සුසීම. මෙ සුසීම කියන දරවා තරුණ කාලෙදි පසේ බුදුරජාණන් වහසේ ලැසුරු කරගෙන ගුණ දරමද වුණු කළ විදර්ශනා වඩිල පසේ බුද්ධරාජ්‍යයට පත්වනා. පසේ බුදදු කෙනෙක් වුණා පුතා. මෙ අපේ බෝස්ථානන් වහන් සංක බ්‍රාක්්මණය. සුසීම් පසේ බුදුරජාණන් වහන්සේ වැඩිකල් වැඩ හිටියේ නෑ වහන්සේ මේ ලෝකයෙන් සදහට මෙතර වෙලා පිරිනිවන් පා වදා පව අදාල සුසීම පසේ බුදුරජාණන් වහන්සගේ ධාතුන් වහන්සේල නි දංකරලා නගරේ විශාල චෛත්‍යයක් හැදවා. පියතුමා මේ කාරණය සිදුවෙනකොට නගරෙ හිටිය නෑ පසුව තමයි කාරණය දැනගත්තේ දරුසෝකයෙන් හඬ හඩාඇවිල්ල පු්‍රන ශ්‍රේයත් බුද්ධගෞරවයක් පසේ බුදුරජාණන් වහන්සේ කිරෙහි ඇති අචල ප්‍රසාධයක්ත් මුල්කරගෙන. තමන්ගෙම දරුවා කියන දරු සෙනෙහෙ. ඒ නිසා බලවස් නද්ධාව කිතේ පහල වෙනවා. ්‍රද්ධා යුතුව චෛත්‍ය මලුවට ගිහිල්ල වන්දනා කරලා වටාපතක් පමණ බිම් ප්‍රදේශයක් තනකොලිවත් කළ. ඒ බිම් ප්‍රදේශයේ වැලිටිකක් ඇතිරෙව්වා. මල් මිටක් කරන් පූජ කළ පැන්චුට්ටක් ඒ මල් වැටිස්ස. වියතක් පමණ රිදික ඇල්ලකින් කොඩියක් පෝජ කළ මහනනි මෙ පමණයි මාකල පින්කම්. ඒ පසේ බුදුරජාණන් වහන්සේ වුණ පුත්‍රයා කරෙහිස්සෙන හසින් ස්්‍රද්ධාවෙන් කළ ඒ පින්කමේ ආනිසන්සේ බලන්නව. අද එදා ඒ තනකොළ ඉවත් කිරීම පිනෙන් චෛත්‍ය මල්වෙ සුළු ප්‍රදේශයක තනකොලිවත් කිරීම පිනෙෙන් අද යොදුන් අටක මාරගේ කැට කැබිලිතිවත් කරලා මාරගේ සූදානන් කළ ඒ පිනටයි. වැලි ටික් ඇතිරීමේ පිනෙන් යොදුන් අටක මාර්ගය පුරාම සුදු වැලි අතුරා පූචා ලැබුණා ඒ ඒ පිනේ ආනුභාවය මල්මිටක් පූජා කිරීමේ පින යොදුන් අටක මාර්ගයක්ත් යොදුන්නක ගං දියකෙන් යුදුන් නමයක් පුරාවටම පස්මලිින් පිරුණා පස්මලින් පූජා ලැබුණා ඒ මල් පූජා ලැබුණේ එදා චෛත්‍යයට කළ මල් මිටක පූජාවේ ආනිසන්සේ. පැන්ටිකක් කිසීමේ ආනිසංස බලයෙන් විශාලා මහනුවට සිරිපතුළ තබද්දි පොකුරු වැසි අදැහැලිලා මුළු නගරයම සුවපත් වනේ. ඒ වැසි හැදැහැලුනේ මහනනී පැන්්ටිකක් පූජා කිරීමේ ආනිසන්සේ. වියතක පමණ කොඩි පූජාවේ ආනිසන්සයෙන්, රජවරුන්ගෙන් මුතුකොඩ හද්දාස් පන්සියතියක පූජාවක් දෙවිවරුන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් අනන්තවක් ප්‍රමාණ වූ මුතුකඩ පූජාවක් නාග භවනය සිට අකනටා බඹතලේ දක්වා ලැබනා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ජාතක දේශනාව සංකරලා මේ ගාථාවෙන් එදා දහම් දෙසවා. මත්තා සුක පරිච්චාගා පස්සේ චේවිපුලං සුකං. චජයේ මත්තා සුකං දීරෝ සම්පස්සං විපුලන් සුකං. සුළුපින්කමක් කළේ සුළුපරිත්‍යාග කළේ නමුත් සිතේ පැහැදීම අප්‍රමාණය බෝසත් උතුමෙක්. දරු සෙනෙහි මතු වුණ ඒ සමගම පසේ බුදුරජාණන් වහන්සේ ගුණසිහිකරගෙන අචල ප්‍රසාදයනු මේ සුළු පස්ථානය කළේ. ඒ සුළුපූජාවේ පින අප්‍රමාණයි අනන්තයි ඔය විශාලා මහනුවර ගමනේදී ලබාදුන්නේ එහි ආනිසංසුවාරයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක බුද්ධානුභාවයකින් ලැබිච්චදයක් න අහම්බෙෙන් ලැබිච දෙයකුත් නොවේ. දෙවියක්ගෙන් නාගියකි බ්‍ර්මේග්‍ය ආනුභාවයෙන් ලබිච්ච දෙයකුත් නෙවෙයි තමන් වහන්සේ විසිම්ම කරපු කුසලේ ආනුභාවෙන් ලැබිච් දෙයක් බවයි මෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා සිත පහදවාගෙන යම් කිසි පූජාවක් කරනවනං තුනඩුවන් කෙරෙහි ඒ පූජාවට වියදං කළේ සුළු දෙයක් වුණ පොඩි පූජාවක් කියල කෙනෙකුට පෙනුණක් හිතේ පැහැදීම තියෙනවන ශද්ධාව තියෙනවනම් ගෞරවය තියෙනවන. එම හේතුවෙන් එයින් මහත්පල මහානි සංස ලැබෙනවා කියනෙක අපි තේරුම් ගති යුතුයි. සසුළු පරිත්‍යාගෙන් මහත් පරිත්‍යාගෙක් ලැබුවා කියල මේකරුණ හේතුකරගෙන බුදුරජාණන් වහන්සේදා දේශනා කළා බොහෝ දෙනෙකුට මඟඵල නිවන්සුව පිණිස හේතුවන දේශනාවක් බවටත් පත්වනා. ජීවිතයේ නොයෙක් නොයෙක් ආකාරෙන් නොයෙක් නොයෙක් සම්පත්තියනවා මේ සෑම සම්පතක්ම මරණින් පසුව අතහැල්ල යන්න වන දේවල්. ගේ කායිකරෝගා බාදවලඳුනාට පස්සෙවේ කාම සම්පත් කියෙන දේවල් විින්දනය කරන්න බෑ. දේවනි දේවල් අත්හරන්නට ලෙහසිත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාල සාමාන්‍යිකනකට ඒවත්හරිනක හරියට හිරකෝඩුවකින් පැනල යනවටත් වඩ අමාරුදයක් කිය. නිවන්සුව කිය නඋතුන්සුවේ ලබන්න බලාපොරොත්තු වෙනවන මේ ලෝක වශයෙන් සැනසිලා ඉන්න බලාපොරොත්තු වෙනවන ඒ. සුල්ලු කාම සැප අතාහරින්ට ඕන විශෂයෙන් පැවිදිසුව විඳින්න නම්. භික්ෂුවක් වශයෙන් පැවිදිවෙන් කාමයන් අතාාරින්ට ඕන කෙනෙක්කකි තන්න පුළුවන් මේ කාමයෝ බොහොම ලොකු දෙයක් කියලා. වටිනා කියන දෙයක් කියලා. මේ කාමයන් කියන්නේ තිරිසන් සතුන්ටත් සාධාරණ දෙයක්. තිරිසන් සතුනුත් විඳන සැපයක්. නමුත් පැවිදි සැපේ නිවන්සුවයේ කියන්නේ උතුම් මනුෂ්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට පමණක් ලැබෙන සැපයන්. ප්‍රඥාවන්තයන්ට ප ැ සැප. කාමය ආදී නවශ්‍යයෙන් බුදුරජාණන් වහස වධාරනවා මේ සුළු දෙයක් නිසා. අමු දරුවන් නිසා යානවාහන් නිසා ගේ දොර නිසා. දෙමෝපියන් සමඟ දරුව රණ්ඩුුවෙනවා. සහෝදර සහෝදරියු විරසක වෙනවා. ඒ මේ කාමයන්ගේ ආදී නවයක්. දිවාරය දෙක බලන්නඇතුව වැස්ස පින් අව බලන්නේතුව මහන්සි වෙලා මුදල් හොයන්න වෙනි රැකියාවක් කරන්න වෙන්නේ කාමයන්ගේ ආදීනව නිසා. එහෙම රැකියාවක් කළ කරමාන්තයක් කළ මුදල් හොයන්න ඉතාගෙන ගියත් ඒවා විනාස වුුණොත් අදාර ලාබය ලැබුන් නැත්තං මම් බලාපොරොත්තු වෙච්ච මේේදේ ලැබුණනෙනැහැ කියලා මැට මෙච්චර පාඩුනා කියලා අඩන්න වැලපෙන්ෙන සිද්ධ වෙනවා ඒත් කාමයන්ගේ ආදීනව නිසා. ඒ කර්මාන්තයෙන් රැකියාව යං සම්පත්යක් රැස්කරගත්තන මුදල්ලක් රැස්කරගත්තනං ඒ රැස්කරගත්තු මුදල සොර සතුරන්ගෙන් ජලයෙන් ගින්නෙන් විනාසවයිද. රාජසන්තක වෙයි දෝකෙන බයින් ඉන්නවා. ඒ මින්න විට ඒ සම්පත් ධනය සොරුන්ගෙන් විපතට පත්තුනොත්. ගින්නෙන් ජලයන් ිනාසව වෙලාගියුත් අජු සතුූනොත් රාජ සන්ත කරගත්තොත්. මහා දුකත් ඇති වෙනවා. හඩන්න වැලප පෙන සිද්වෙන මගේ සම්පත් නැති වෙලාගියා කියලා. ඒ අනන්න සිද්ධ වන්නේ මේ කාමයන් ග්‍යාදීනව වශයේ. මේ කාමයන්ස යන්න ගිල්ල කයිෙන් සිතින් වචනයෙන් අකුසල් කරලා අවසානයේ මරණින් පසු නිරේට ප්‍රේතුලෝකට තිරිසන් ලෝකෙටත් වැටෙන්නට සිද්ධ වෙනවා. නිසා අප්පාසාදෝ අයන් කාමෝ මේ කාමයෝ අල් පාශ්වාද සහිතයිකයරන්නේ ආශ්වාද අඩුයි. ආදීනව දුක්ම වැඩි කල්නුත් මතක් කලා වගේ ඉතාම සුළු ආශ්වාදයක් විශාලාදීනවයක්. ඒ දෙක දකින ප්‍රඥාවන්තය ආශ්වාදයක් තියනොව ලෝක ආශ්වාදයක් නැත්තන් සංසාරයානනයක් සත්වයෝ. මේ සංසාර නොසිදී දිගින් දිගටම ගමන් කරන්න හේතුව මේ කාමයන්ගේ තියෙන ආශ්වාදය සතුට ඒ සතුට මුලාවුණනොත්. ආදීනව පෙනෙන්නේ. ආදිීනො විනෙනකොට පේනොහැබේ අවබෝධ වෙන්නේ නෑ තකොට කරන්න දෙයක් නැති නිසා ආදීනෝවිින්දනය කරගෙන දරාගෙන ඉන්න සිද්ධ වෙන. නමුත් ආදීනෝපක්ෂයේ වැටහුණොත් ආදීනෝ විඳින් නැතුවම කාමයන් අත්හැරලා නිස්සරණයහොයන උතුමාන් ලෝකයඉන්නවා. ආදීනවේ බහුලයි ආදීනවේ නුවනින් තේරුම් අරගෙන සුළු සැපයක් අත්හැරලා මහස් සැපයක් ලබන්නට යඇැම සුළු සුළු දේවල් දීලා මහස්සපයක් ලබන්න පුළුවන් එකැන දානයක් දෙෙනකොට තමන් ළඟ තියන දේවල් අත් තරන්න පුළුවන්. ධනය දන් දෙන්න පුළුව දෙම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුවෙන් ධනය පමණක් නෙවේ. අමු දරුවන් පවා දන්දුන්න. ඇ ඉස් මස්ලේ දන්දුන්න හැබැයි උන්වහන්සට වසුළු දෙය. නමුත් අපට මහා දෙයක්. එවැනි දේවල් අත්හැල්ලයි වහන්සේ ලෝ තුරා බුද්ධ රාජ්‍යය කියන මහා සැපය ලැබුණේ. එනම් ඔබටත් අපටත් ප්‍රාර්ථනා කරන යමා මහා නිවන්සුවය කියන මහා සැපේ ලබන්න නං අද සුළු සුළු දේවල් අත්හරන්න සිද්ධ වෙනවා. සුළු සුළු කැපකිරීම් කරන්න වෙන. දන් දෙන්න යනකොට අත්හරන්න වෙන. සිල් ලකින්න ගියාම නොෙක්මය කැපකිරීම් කරන්නට සිද්ධ වෙනවා. ප්‍රක්්ම චරිය සීලය ආරක්ෂා කරන්නට ද්ධ වෙන ොෙක් ොෙක්වැැදි පුරුදු ඒ අත්තරන්නට සිද්ධ වෙන. කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. සිල් සමාදන් වුණා අසනීපකම් තියෙනවා ඒ වෙලාවට ආහාර ගන්නතු ඉඳල කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා නිවන්දකින්න අවශ්‍යනම් නමු සමහරෙක්ක කියන්නේ මේ ආහාරටික ගත්තේ නැත්තහර මැරෙනවාවගේ ඒතරමට අමාරුයි සිල් සමාධන් වෙලා රාත්‍රී කාලය ගත කරන්නෙත් නැහැ. එක ඇන්නේ කැපකිරීම අඩුනං සැපේ ලබන්න ප්‍රමාදයි. එක්මටැප බන්න ලැබෙන්නේ ඇනිවන්දක් කියන නම් පින් වත්නි එවැනි කැප කිරීම කළ යුතු එනන් සීලේ සඳහහා කැප කිරීමම් කරන සුළු කැපකිරීමක් කරලා ඒකෙන් ලොකු සැපයක් ලබන්න පුළුවන්. ඒ සීලයානි සංසප්‍රමාණ ඒනිසා ඒ සලකාගෙන එවැනි අසනීපකං උපද්‍රවලද වනත් ඒ ගැන හිතලා තමන් දුසීලවෙෙන් නැතුව සීලේ බිඳගන්න ඇැතු කුසල්මාරගයිවත්වෙෙන නැතුව ඒවත්තැරල පරිත්‍යයක් කලා තමන් සීලයේ දියුණ කරන. ට භාවනාාවටනකඩත් එහෙමයි. නොයෙක් ම කරදර තියන කටයුතු තියෙන. ඒ අත්හැරල කැපකල්ල තමන්ට ලොකු ලාභයක් ලැබෙන්න්න පුළුවන් ඒ වෙලාවේ යමක් කරගන්න පුළුවන්ක හිතන්න නැතු. ඒ මොහොත් භාවනාවට යොදෝමින් මහාසැපයක් ලබන්න අවශ්‍ය කුසලය සිද්ධ කරගන්න. මෙන්න මේ විද්‍යයටයි පින්වත්න බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වීරයෙන් උනන්දුවෙන් කැපකිරීමෙන් සුළු දෙයක් අතහරලා. විශාල සපය ලැබු. ඉබුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ බෝ දෙයක් තැරල තියනවා. බොහෝ දෙයක්ත්හැරල සංසාරගමන පුරාවට සාරාසන්කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමි බලය මහපුදුමයි ආකාසි තරුකැට පරදින තරමට ඇස් උපුටා දන්දුන්නා. මහපොලය පස් පරදින තරමට ඇග මස් කපා දන් දුන්නා. මාසඇර ලේ පරදින තරමට ඇඟ ලේ දන්දුන්න. ඔටුනු පලන් රාජ්‍ය හිසකපා දන්දුුන්න. ජීවිතදාානය කළ අමුදරුවන් අප්‍රමාණ සංසාරයේ දන්ඳුන්. අවසාන ජීවිතයේදද සක්විදි රාජ්‍ය අත්තැල්ල සුද්දෝදන මහරයුතුමා වැනි පියරජකනෙක් අත්තැල්ල යසෝදරාවන් උතුම් කාන්තාවක් අත්හැල්ල එදිනම උපන් රාහුල කුමාරයා වැනි දරුවෙකු අත්හැරලා සියලු ඒ සම්පත්ව. අත්හරල දාල ගිහිල්ලයි දුෂ්කරක්්‍රියා කල්ලා මැදුුම් පිළිවෙත තෝරාගෙන තිස් පස්වනි වයේදි ජෛශ්‍රී මහා බෝධිමු ලේදී ලෝතුරා බුද්ධ රාජ්‍යයෙන් ලොව ලබන්න තියන ලොකුම සැපේ උතුම්ම පදවිය ලබාගෙන අපටත් මේ දහම් දේශනා කරමින් තමන් වහන්සේ සැනසිලා අසරණ ලෝකවාසි සතවයන් දෙවිමිනිසුන් කෝටි ගණන් අසංක්‍ය ගනන් සනසා වදාලෙ හේතුව සුළු දෙයක් කාමයන් අත්හැරීම නිසා වාග්‍යතුන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙලා තමන් වහන්සේ පමණක්නෙවෙේ අසරන සත්‍යයන් සසර දුකින් එතර කරන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණ. නේටි කරගන්න පුළුවන් වුණේ මෙන්න මේ ධරමකාරණය වඩා තමන් වහන්සේගේ ජීවිතයදීවඋුණු කරගත්තු නිසා. එ නිසා පැහැදිලි වෙනවා මේ ජාතක දේශනාවය නම සංක ජාතකය මේ දේශනාාව විදි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. හිත පහදවාගෙන සුළු පූජාවක් නමුත්කරනවන බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ලැබූවානිසංසේ මොන තරම්ද. අප්‍රමාණ විදිේ ස් පූජාවනුන් අහසර ලබන්න පුළුවන්කම ලැබුණ දෙ මේ කාරණ සීපත් කරගෙන මේ පිංවතුන්ලාට මේ දුර්ලව මනුෂ්‍ර ජීවිතයේ කතාග තරිය සම්වා සම්බුදුරජාණන් වහන්සේ සරණගිහිල්ලා. ඒ බුදුජාණන් වහන්සේ වදාළ දරමය සරණගිල්ල ආහරේ මහා සංගරත්නය සරණගිල්ල ඒ උතුම් තෙරුවන් සරණයේ පිහිටාගෙන දාන සීල් භාවනාදී පුුණෙ ධරමයන් දිනෙන් දින වැඩි වැඩියෙන් රැස් කරගෙන ජීවිතේතයේ නගුණදුරුුවලකන් දුරුකරගෙන ගුණදර පල්ලෝ සැපස්සේලු ඥාතිීන්ටත් දරමස්ත්‍රවනය කළ සියලු පින්ංව තුන්ල්ලාටත් ලෝකවාසේසිලු ජනතාවටත් දෙවියන් සත සිරු ලෝකයාටත්. ඇැස් කරගත් මේ අනන්තපුන්නෙබලේ මෙලෝ සයාාපත වේවා පරලෝ සුගතිය වේවා ප්‍රාර්ථනා පරදිුතුම් නිවනි සැනසන ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ටා්ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා පഞ්ජන්තං අනුමෝදිත්වා චිරංලක්කන්තු සාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා Punyaதிवा சிరkanතුुതസனக்கா சታചുමட்ட ദවානාග മहिන්ందిका puഞ தമதிवा ചరkanതుතුangsada අද ධර්මාණු ශාෂනා පැඇත්තුූ දේශ්කෑණන් වහන්සේ හම්බන්තුට උඩමලල වේරකළ ආරණශේනාසනවාසී පූචනීය රිදියකම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ. අපි දේශකෑණන් වහන්සේට චිරචීවනය ප්‍රාර්ථනා කරමු.